සුබ දවසක් ඒවා ඔයගොල්ලෝ හැමෝටම Life with Deals Family YouTube channel එකට ආලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ අපේ ට්‍රිප් එකේ 4 වෙනි දවස දැන් මේ උදේට කන්නේ කියලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගිය දවස් ටිකේම අපි හොටල් එක ගාව දින රෙස්ටුරන්ට් වලින් ඉන්දියන් කෑමනේ කෑවේ. ඉතින් අද අපි ආවා අම්මලට බේකරි අයිටම්ස් අරන් දෙන්න කියලා මෙහි. ඉතින් අපි ආවේ බුගිස් ජංක්ෂන් එකේ තියෙන මේ කඩේට. ඉතින් එතෙන්ට ඇවිල්ලා ඉතින් බනිස් වර්ග අරගෙන එළියට ඇවිල්ලා ඉතින් අපි මේ විදිහට හිමිසරේ කාලා ෆොටෝ එකකුත් ගහලා අපි යන්න හදන්නේ අද ෂොපින්. ඔන්න ඉතින් අපි මුලින්ම ආවේ අරබ්ස්ට්‍රීට් එකට. අරබ්ස්ට්‍රීට් එකේ මේ ෂොප් එකක් තිබ්බ අයිස්ක්‍රීම් කඩයක්. ඉතින් අපි එතෙන්ට ආවා මේ අරබ් අයිස්ක්‍රීම් ට්‍රයි කරන්න කියලා. ඉතින් මෙතන ෆ්ලේවර්ස් ගොඩක් තිබ්බා. අපි එකින් රෝස් ෆ්ලේවර් එකයි ඩේට්ස් ෆ්ලේවර් එකයි තව ගෝට් අයිස්ක්‍රීමුයි තමයි ගත්තේ. ඒ වර්ග තුනෙන් අරගෙන අපි ට්‍රයි කරන්න කියලා තමයි අරගත්තේ. ඉතින් මේ අයිස්ක්‍රීම් වර්ගය අපි හැමෝගෙම ෆස්ට් ටයිම්. අපි මිට කලින් කාලා නැහැ, කලනම් කාලා තියෙනවා. මේ අනිත් අපි හැමෝගෙම පළවෙනි වතාවට තමයි අපි ඉතින් මේක ට්‍රයි කරේ. ඒකත් අමුතු රසක් තියෙනවා, හරි රහයි. ඉතින් අපි ඉදිරියෙන් අයිස්ක්‍රීම් කාලා එළියට ආවා. මේ ස්ට්‍රීට් එකේ ෂොපින් කරන්න තැන් තියෙනවා. ඉතින් ඒ ෂොප්ස් වලත් පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඉතින් මේ හැරේ ටිකක් අඩුවටත් තියෙනවා. ඉතින් ආවත් බලන්න පුළුවන්, මේ හැරේ ෂොපින් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ස්ට්‍රීට් එකේ තියෙන ප්‍රධානම තැන තමයි මේ සුල්තාන් මොස්ක් එක. ඉතින් සුල්තාන් මොස්ක් එකත් එක්ක ලස්සන ෆොටෝස් ටිකක් අපි ගහලා ඊළඟට අපි කෙලින්ම යන්නේ චයිනටවුන්. මේ දින අපි ඊළඟට අද දවසේ යන ප්‍රධානම තැන මේ තමයි බුද්ධ ටූත් රිලික් ටෙම්පල් එක. ඉතින් මේක තියෙන්නේ චයිනටවුන් වල. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ පන්සලත්. සිංගප්පූරුවේ ආවොත් අනිවාර්යයෙන්ම මේ වගේ චයිනීස් පන්සලකටත් ගිහිල්ලා බලන්න. මොකද මේ පන්සල් අපේ සාමාන්‍ය පන්සල් වගේ නෙමෙයි, ඊට වඩා වෙනස්. ඉතින් ඒක හින්දා ඒ වෙනස බලන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ පන්සලකට, ඕනතරම් චයිනීස් පන්සල් තියෙනවා, ඉතින් මේ වගේ පන්සලකට ගිහින් බලන්න ඕනේ. ඉතින් මේක ප්‍රධාන පන්සලක් නේ, ඉතින් මේ දල්දා මාලිගාව වගේ. ඉතින් ඒක හින්දා අපි ආවා මෙතෙන්ට. මේ පන්සල් වලට ආවහම තින ප්‍රධානම දේ තමයි මේ පන්සලට එනකොට මෙහෙම හඳුන් කෝරුව අපේ වගේ එහෙම අරන් යන්න අවශ්‍ය නැහැ. ඒ ඔක් හැම දෙයක්ම මෙහෙ පන්සල් වල තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඇවිල්ලා හඳුන් කෝරු පත්තු කරලා, පහන් පත්තු කරලා, වැඳලා ඒ දේවල් කරන්න. හදලා තියෙන දේවල් අපිට මෙතනින් සල්ලි දීලා අරගෙන මේ මැෂින් එක හරහා සල්ලි දීලා අරගෙන පූජ කරන්න පුළුවන්. ඉතින් මේ මල් ඒ දේවලුත් ඒ විදිහටම සල්ලි දීලා අරගෙන පූජ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පාර්සල් හැම දෙයක්ම මේ පූජා කරන්න තියෙන දේවල්. ඉතින් අපි බලමු මේ පන්සලේ ඇතුළ කොහොමද කියලා.
පාසලට එන වෙලාවේ බබා නිදාගෙන හිටියේ. ඉතින් අපි එළියට ආවට පස්සෙ තමයි එයා හැරුණේ. ඉතින් එයාට තතරට ගිහිල්ලා බලන්න ඕනි කියලා කිව්වා. ඒකෙන් හින්දා ඉතින් අපි ආයි පාරක් බබාවත් අරගෙන පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ඉතින් එයාටත් පෙන්නලා ආවා. ඉතින් දැන් තමයි අද දවසේ වැදගත්ම දේ පටන් ගන්න. ඒ තමයි ෂොපින්. ඉතින් අපි චයිනටවුන් එකෙන්ම ෂොපින් පටන් ගත්තා. ඉතින් දැන් මේ අපි යන්නේ බඩු ගන්න. ඉතින් අම්මලාට තාසරට ගෙනියන්න බඩු එක එක තෑගි දෙන්න බඩු ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි දැන් මේ චයිනටවුන් එකේ ෂොපින් කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ ඉතින් ගොඩක් ස්ට්‍රීට්ස් තියෙනවානේ. අපි මුලින්ම ගියේ මේ මෙතන තියෙන ඩොලර් ඇන්ඩ් මෝ කියන ෂොප් එකට. ඉතින් එතනින් අපි ගොඩක් බඩු ගත්තා. ඔයාලත් එනවනම් මෙතන පොඩි පොඩි අයිටම්ස් අඩුවට තියෙනවා. ඉතින් ඔයාලටත් ඇවිල්ලා මේක බලා මේකෙන් ගන්න පුළුවන්. ඔන්න ඉතින් චයිනටවුන් එකේ ෂොපින් කරලා අපි ආවා මහන්සියට බබල් ටී එකක් බොන්න කියලා මෙතෙන්ට. ඉතින් අපි මීට කලින් මේ ෂොප් එකකින් බබල් ටී බීලා තිනා කලනොත් ඉතින් ඒකින් ද අම්මලාවත් එකගෙන ආවා මෙතනින් බබල් ටී අරන් දෙන්න. ඉතින් අපි ගත්තේ බ්‍රවුන් ෂුගර් බබල් ටී එකක්. ඒක හරිම රසයි. ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න ආවොත්. අනේ ඉතින් ඊට පස්සේ අපි MRT එකට ගිහිල්ලා ලිටල් ඉන්දියා වලට ආවා. ඉතින් ලිටල් ඉන්දියා කිව්වොත් ෂොපින් තමයිනේ. ඉතින් අපි ලිටල් ඉන්දියා වලට ගියපු තැන ඉඳන්ම ඉතින් ඒ ෂොප්ස් වලට ගිහින් ගිහින් ඊට පස්සේ අපි අද ප්‍රධාන වශයෙන් යන්න ආපු අනිත් තැන, ඒ කියන්නේ මුස්තාෆා සෙන්ටර් එකට ගාවට ආවා. ඉතින් මෙතෙන්ට එනකොට ටිකක් දවල් වෙලා, ඉතින් ගොඩක් වෙලා අපි මුස්තාෆා එකේ හිටියා. හැබැයි ඉතින් අම්මලා දැන්ටත් කියන්නේ හිටපු කාලේ මදි කියලා. මොකද දවසක් මොනවත් හිටියත් මෙතන මදි. හැබැයි ඒ වගේම ඔයගොල්ට අනිවාර්යෙන් කියන්නේ මුස්තාෆා එකට යනවා නම් සතිය දවසක යන්න. සතියන්ති ගියොත් නම් ඇත්තටම ඇවිදින්නවත් ඉඩක් නැහැ. ඉතින් අපි මේ විදිහට ෂොපින් කරලා රෑට මුස්තාෆෙක් ගාව රෙස්ටුරන්ට් එකකින් කාලා හොටෙල් එකට ගියා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාල මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් අපේ ඊළඟ දවස කොහොමද ගත වුණේ කියලා ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක. එහෙනම් ගිහින් එන්නම්. බයි.